ආයුබෝවන් යාළුවනේ ආතල් කිචන් එකෙන් අද මම ඔයාලට කියලා දෙන්නේ કૃතිම රසකාරක නැතුව කඩේටත් වඩා රසට සුප්‍රීම් ෆ්‍රයිඩ් රයිස් එකක් වෙනස්ම විදිහකට හදාගන්න කොහොමද කියලා. ඇත්තටම යාළුවනේ මේක මාරම රසයි. ඒ වගේම ගොඩක් ලීසින් අපිට හදාගන්නත් පුළුවන්. අපි නම් බලමු මේ සුප්‍රීම් ෆ්‍රයිඩ් රයිස් එක ගොඩක් රසට ඉක්මනින්ම හදාගන්න කොහොමද කියලා. මුලින්ම මම මේ විදිහට උයලා නිමාගත්ත බත්ලස් ටිකට ගන්නවා. ඒ වගේම කැරන්, ලීක් සෝළු උණු කොළ අරගන්නවා. ඒ වගේම මේ විදිහට කපාගත්ත ලොකු ලුණු, ඉඟුරු සුදු ලුණු සහ කරපිංච ලේස් ටිකට ගන්නවා. ඊට අමතරව බිත්තර, සොසේජ් සහ චිකන් ලේස් ටිකට ගන්නවා. ඒ වගේම තක්කාලි සෝස් ටිකක්, සෝයා සෝස් සහ ඔයිස්ටර් සෝස්, ඒ වගේම කැලි මිරිස් ටිකක්, ගම් මිරිස් කුඩු, සීනි සහ ලුණු කුඩු ලේස් ටිකට ගන්නවා. අවශ්‍ය ද්‍රව්‍ය සහ ප්‍රමාණයන් වීඩියෝ එක පහලින් දාලා තියෙනවා. එතනින් අරගන්න. ඒ ටික ලෑස්ති කරගත්තන් පස්සේ මේ විදිහට තෙල් ටිකක් රත් කරගෙන අපේ චිකන් ටික මේකට දාගන්නවා. දාගෙන මේ ටික හොඳින් බෙද ගන්න ඕන. ඔයාලට මේකට කලින් බෙදගත්ත චිකන් එකතු කරගන්නත් පුළුවන් යාළුවනේ. හැබැයි මෙහෙම කරන් පස්සේ අපිට කිසිම කෘතිම රසකාරකයක් දාන්න නැතුව ගොඩක් රසට මේ ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මං චිකන් ටික පොඩි කෑලි වලට කපාගෙන පැය භාගයක් විතර සීසන් වෙන තියලා තමයි අරගත්තේ. ඒක සීසන් කරගන්න ඕන විදිය මම වීඩියෝ එක පහලින් දාලා තියෙනවා. විනාඩි දෙකක් විතර චිකන් ටික හොඳින් බෙදුනන් පස්සේ මම මේකට මේ විදිහට සොසේජ් ටික එකතු කරගන්නවා. ඔයාලා කැමති නම් විතරක් මේවා දාගන්න. මේ විදිහට රයිස් එක හදන භාජනයේම චිකන් ටික බෙදගත්තන් පස්සේ චිකන් වල තියෙන වතුර එළියට ඇවිල්ලා එතන හොඳ චිකන් ස්ටොක් එකක් හදනවා යාළුවනේ. ඒකෙන් අපේ ෆ්‍රයිඩ් රයිස් එක ගොඩක් රසවත් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට චිකන් ටික හොඳින් බෙදුනන් පස්සේ මම මේකට බිත්තර එකතු කරගන්නවා. ඔයාලට කැමති නම් මේ බිත්තර එකතු කරගන්න කලින් බෙදගත්ත චිකන් ටික වෙනම අයින් කරගන්න. ඊට පස්සේ මේ බිත්තර ටික එකතු කරගෙන මේ ටික හොඳින් බෙදගන්න. ඒ වගේම තමයි මේකට පොල් තෙල් නැතුව වෙන තෙල් වර්ගයක් පාවිච්චි කරන්න. පොල් තෙල් ගත්තොත් ඔරිජිනල් රස අපිට ගන්න හම්බෙන්නේ. මේ ඔක්කොම ටික හොඳින් ඉවත් කරගත්තන් පස්සේ මම මේකට කැරන්, ලොකු ලුණු සහ ඉඟුරු සුදු ලුණු ටික එකතු කරගන්නවා. ලුණු ටික අමුයෙන් හැපෙන්න ඕන නිසා මම මේ වෙලාවදී තමයි ලොකු ලුණු ටික එකතු කරගත්තේ. ඔයාලට එහෙම ඕනේ නැත්නම් චිකන් ටික බෙදලා ඉවරනම් පස්සේ ඒ ටික මේකෙන් අයින් කරගෙන වෙන මායි ලුණු ටික බෙදගෙන ආයි චිකන් ටික මේකට එකතු කරගන්න. සාමාන්‍ය ගින්දරේ තප්පර 30ක් විතර මේ ටික රත් කරගත්තන් පස්සේ අපි උයලා නිවාගත්ත බත් ටික මේකට එකතු කරගන්න ඕන. බත් එක උයා ගන්න ඕන විදිහත් වීඩියෝ එක පහලින් දාලා තියෙනවා. ඊට පස්සේ මේ විදිහට චිලි පෙස්ට් ටිකක් දාගන්නවා. ඊට අමතරව චිලි සෝස්, තක්කාලි සෝස් මේ විදිහට එකතු කරගන්නවා. ඊට අමතරව සෝයා සෝස් සහ ඔයිස්ටර් සෝස් එකතු කරගන්නවා. ඔයිස්ටර් සෝස් එක දැම්මන් පස්සේ මේ රයිස් එක ගොඩක් රසවත් වෙනවා යාළුවනේ. මේ ඔක්කොම අරගන්න ඕන ප්‍රමාණවල මම වීඩියෝ එක පහලින් දාලා තියෙනවා. ඒවත් එකතු කරගත්තන් පස්සේ මම මේ විදිහට ගම්මිරිස් කුඩු ටිකක්, ඒ වගේම ලුණු කුඩු සහ සීනි එකතු කරගන්නවා. ඒ ඔක්කොම එකතු කරගත්තන් පස්සේ ලිපේ ගින්දර වැඩි කරගෙන මේ ටික හොඳින් ඉවත් කරගන්න ඕන. අපි මීට කලින් ලිපේ ගින්දර තියාගත්තේ සාමාන්‍ය ප්‍රමාණය යාළුවනේ. හැබැයි බත් එක එකතු කරගත්තන් පස්සේ ලිපේ ගින්දර හොඳටම වැඩි කරගන්න ඕන. එතකොට තමයි අපි දාපු දේවල් හොඳට බත් ඇටවලට උරාගෙන අපි රයිස් එක ගොඩක් රසවත් වෙන්නේ. චයිනීස් එකේ රසටම චිලි වේස්ට් එක හදාගන්න ඕන විදිය මම channel එකට දාලා තිනවා යාළුවනේ. ඒ විදිහට ඔයාලත් හදාගන්න. ඒක බැලුවේ නැත්නම් වීඩියෝ පහලින් link එක දාලා තිනවා. ඒ link එකෙන් ඔයාලට ඒ වීඩියෝ බලන්න පුළුවන්. විනාඩි දෙකක් විතර වැඩි ගින්දර මේ ටික රත් කරගත්තන් පස්සේ මම මේකට මේ විදිහට ලුණු කොළ එකතු කරගන්නවා. ඔයාලට කැමති නම් මේකට ලීක් තුනක් එකතු කරගන්න පුළුවන්. මේ ටිකත් එකතු කරගත්තන් පස්සේ ආයෙත් වැඩි ගින්දරේ විනාඩි දෙක තුනක් මේක හොඳින් රත් කරගන්න ඕන. ඉතින් යාළුවනේ ආතල් කිචන් එකේ මේ වගේම තවත් ගොඩක් රසවත් රෙසිපි තියෙනවා. ඒ හැම රෙසිපියක්ම ඔයාලට channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාලා පල්ලෙහෙන් comment එකක් දාන්න. නැත්නම් යාළුවන්ට මේක බලන්න share කරන්න. ඒ වගේම තමයි channel එක හොඳ නම් අනිවාර්යෙන් පල්ලෙහා දින රතු පාට subscribe button එක ඔබලා එහා පැත්තේ තියෙන bell එකටත් ඇනගෙනම යන්න. ලුණු කොළ දැම්මන් පස්සෙත් විනාඩි 2 3ක් බත් ඇට උඩ පයින් තරමට අපි මේක රත් කරගන්න ඕන. එතකොට තමයි නියම quality එකට අපිට rice එක හදාගන්න පුළුවන් වෙන්නේ. විනාඩි 3ක් විතර මේ ටික මේ විදිහට හොඳින් රත් කරගත්තන් පස්සේ මම මේක ලිපින් අයින් කරගන්නවා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ කිසිම කෘතිම රසකාරකයක් දාන්න නැතුව අපි ගොඩක් රසට ලේසියෙන්ම හදාගත්ත අපේ ෆ්‍රයිඩ් රයිස් එක. ඇත්තටම යාළුවනේ කඩෙන් ගෙනාවට වඩා රසට තියෙනවා. ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. එහෙනම් යාළුවනේ ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. තවත් ගොඩක් රසවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මෙන්නම් හැමෝම පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි, දීපීටයි, මං ගියා.